අයිබෝන් කතා කරන පොත් එක්ක අද දවසේදීත් අපි කතා කරනවා අපි හිතුවා මහාචාර්ය චන්දසිරි පල්ලිගුරු මහතා ලියු ඒ නිර්මාණයක කතා කරන්න ඒ නිසා වෙන අපි එතුමාට අද දවසේ මැදිරියට ආරාධනා කළා අයිබෝන් මහාචාර්යතුමනි වැඩි කතා බහක් මම කරන්න නැතුව මම ඔබගෙන් දැනගන්නම් ඉස්සෙල්ලාම අපිට තියෙන කාලෙත් එක්ක මට කියන්නකෝ දැන් මේ වෙනකොට ලේඛනයේ පැත්තට වැඩි නඹරුවක් දක්වමින් මේ කටයුතු කරනවා හැබැයි අපි අතීතයත් එක්ක ගත්තාම ඔබේ මතකයේ කොයි වගේද ළමා කාලේ ඉඳලා විශ්වවිද්‍යාල ජීවිතේ ඒ වගේම ලේඛන කලාවට ප්‍රවිෂ්ඨ වීම මේ ආදී කරුණු මගේ මුල්ම රචනාවක් පත්‍රයක බලුනේ 1961 විශ්වවිද්‍යාල පළවෙනි අවුරුද්දේ මම ලියාපු කවි පෙළක් පළවුණා ඒක තමයි මගේ පළවෙනි නිර්මාණය ඊට පස්සේ ඉතින් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු ඒ අය ඇත්තටම මම ලියන්න කියන්න යොමු කෙරුවා ඒකෙන් හතර දිනක් මට ඉතාම වැදගත් එක්කෙනෙක් තමයි මගේ හින්දි මහාචාර්යතුමා මහාචාර්ය බදන්ත ආනන්ද කෞශල්‍යයන් දෙවෙනියක් කෙනා තමයි නන්දසේන රත්නපාල තුන්වෙනියක් කෙනා තමයි මහාචාර්ය ඩබ්ලිව් එස් කරුණාරත්න හතරවෙනියක් කෙනා ආචාර්ය එඩ්වින් හරිදාස ඔය හතර දෙනා තමයි මගේ පිටිපස්සේ හිටියේ මේ ලේඛන කලාවට මම උනන්දු කරුවා නෙවෙයි බල කරා තල්ලු කරා තල්ලු කළා ඉතින් මේ ඒ ඇත්තෝ එහෙම කරපු නිසා තමයි අද මේ තත්ත්වයට අපි ආවේ ඉතින් මං හිතන්නේ හැම කෙනෙකුටම මොනවට හරි ගුරුවරයෙක් ඕන දැන් හොරකට හරි ගුරුවරයෙක් කියපෑ සාහිත්‍ය ගැන හරි උගන්වන්න එතකොට සාහිත්‍ය ගැන කතා කරද්දී සාහිත්‍ය කෘතියක් රස විඳින්නේ කොහොමද කියවන්න ඕන පොත් මොනවද කොයි කොයි වගේ දේවල් ගැනද හිතන්න ඕන කියලා යොමු කරන්න යොමු කිරීම අවශ්‍යයි මග පෙන්වීම ඉතින් මට හිතෙන එකක් තමයි ඒ කාලේ අපිට මේ මග පෙන්වීම තිබුණා ඉතින් ඒක නිසා තමයි අපේ අතින් බොහෝ වෙලාවට මේ වගේ කෘති සම්පාදනය වුණේ මට විශ්වවිද්‍යාලයේ ඒ ඒ ඒ අධ්‍යාපන කටයුතු අපි දන්නවා ඒ හැමාර වෙනවා ඊට පස්සේ මහාචාර්යවරයෙක් බවට පත් වෙනවා ඊට පස්සේ විශ්වවිද්‍යාලය දැන් මේ වෙනකන් විශ්‍රාම ගත්තට ඒ කටයුතු වල තාම නියැලෙමින් ඉන්නවා ආරාධ්‍ය මහාචාර්යවරයෙක් විදිහට හැබැයි දැන් ඒ ඒ ශිෂ්‍යයන්ට උගන්වන කාලය තුල මේ නිර්මාණ කරනකොට ඒ හොයාගත්තු කාල සීමාව කරපු නිර්මාණ අපි ඒ ඒ ගැන පොඩි මතකයක් අවදි කරනවා මං ඇත්තටම එක්තරා දුරකට වාසනාවන්තයි මොකද මේ ප්‍රථම වර්ෂයේ ඉඳලා ශිෂ්‍යයන්ට ප්‍රබන්ධ කතා කලාව උගන්වන්න වාර වෙලා තිබුණේ මට. ඉතින් ඒක බොහොම මේ කොහොමද කියන්නේ සංවේදී වගේම මේ බොහොම මේ ආසා හිතෙන විෂයක්. ඉතින් මේ ශිෂ්‍යයන් එක නිතරම ඒවත් එක්ක සහභාගී වුණා. මේ ඇත්තටම පොතේ දැනීමට වැඩිය ඒගොල්ලෝ බාහිර ලෝකය කෙරෙහි යොමු කරවන්න මං සෑහෙන උත්සාහයක් ගත්තා. කියවිය යුතු පොතපත මොනවද? ඒව ගැන ප්‍රශ්න කරන්න එහෙම අවස්ථාවක් ලැබුණා. අපිට හුඟක් වෙලාවට ශිෂ්‍යයන්ෙක් කතා කරන්න හම්බෙන්නේ අභ්‍යාස පන්තිවලදී ටියුටෝරියල්ස් වලදී. ලෙක්චර්ස් වලට ගියයින් පස්සේ 4-500ක් ඉන්නවා අපි මයික්ස් වලින් කතා කරනවා. අපි කියන හැම අකුරක්ම ලියාගෙන ඒගොල්ලෝ යනවා. ඒගොල්ලන්ට අපිත් එක්ක කතා කරන්න අවස්ථාවක් නැහැ. අපි ශිෂ්‍යොත් එක්ක බොහොම මූණට මූණ ගැටෙන්නේ ටියුටෝරියල්ස් වලදී. ඉතින් ඒ ටියුටෝරියල්ස් පන්තිවලදී ළමයිත් එක්ක එහෙම ඉන්න ලැබීම එක්තරා විදිහක අපිට සතුටට කාරණයක් වගේම මේ දරුවන්ට ඕන දේවල් උගන්වන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. ඉතින් වර්තමානයේ මට හිතෙන ප්‍රශ්නයක් තමයි මේ ටියුටෝරියල් සිස්ටම් එක බිඳ වැටලා තියෙනවා. දැන් ගුරුවරු සහ ශිෂ්‍යයන් අතර තියෙන මේ සම්බන්ධතාව නැහැ. ඒ ඒ අවබෝධයේ බැඳීම කතා බහ කිරීම සාකච්ඡා කිරීම මේ දේවල් අඩු ගතියක් අපිට වෙලාවට අඩුයි. හුඟක් වෙලාවට අඩුයි. දැන් ඕස්මේ දන්නවා ඇති ගාමිණී හත්තොටුව ගම මම ලක්ෂ්මණ ප්‍රාන්තුර අපේ කාලයෙන් වැඩි කොටසක් ගෙවුනේ ශිෂ්‍ය කැන්ටිමේ. දේශන නැති වෙලාවට අපි කැන්ටිමට ගිහිල්ලා තේ බිබි කොල්ලෝ කෙල්ලොත් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ හුඟක් දේවල් ඉගෙන ගන්නවා වගේම අපිටත් ඒගොල්ලෝගෙන් නොයෙක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අලුත් පරම්පරාව හිතන්නේ කොහොමද? ඒගොල්ලන්ට කොහොමද අපි ළඟා වෙන්න ඕන ආදී වශයෙන්. ඉතින් ඒ දෙබස අතිශය වැදගත් නිර්මාණකරණයේදී හොඳයි ඔබතුමා මතු කරේ බොහොම හොඳ කාරණාවක්. දැන් අපේ ඒ කියන්නේ දැන් මේ මේ අනාගත පරම්පරාවනේ දැන් මේ රටක් බාර ගන්න ඉන්නකොට දැන් ඒ අයගේ ඒ සංවේදිකම මනසට දැනෙන සංවේදිකම උඩ අපිට හුඟක් සංවර්ධන කටයුතු කරන්න පුළුවන්. ඒක රටේ සංවර්ධනයටත් ඉවහල් වෙන දෙයක්.
අනිත් එක තමයි මේ මම විශ්වාස කරනවා ඔබතුමන්ලා එදා එකතු වෙලා කැන්ටින් එකේ කතා කළේ වල්පල් නෙවෙයි. ඒක තමයි මතන විශේෂත්වය. යමක් බරක් තියෙන, හැඟීමක් තියෙන, ගැඹුරක් තියෙන අධ්‍යාපනයට එහෙම නැත්නම් Tamange මේ මානුෂික හැඟීම් මුළුප්පන දේවල් තමයි කතා බහ කළේ. අද ළමයින්ට වෙලා තියෙන්නේ එහෙම හම්බෙලා කෙටි කාලයක් ගත කළත් සමහරට වල්පල් තමයි කතා කරන්නේ. සමහරට ඒ බරක් නැති හරයක් නැති ඒ දේවල්. එතකොට අපේ කොහොමත් ඉතින් මේ දැනුම පෝෂණය වන්නේ නැහැ. ඉතින් එතනත් මං හිතන්නේ බරපතල වරදක් අපේ සමාජය තුළ තියෙනවා මේ අලුත් පරම්පරාවත් එක්ක. ඒ නිසා තමයි අද්දකීම් බහුල මේ වගේ මහාචාර්යවරුන් ලේකකීන් අපේ වැඩසටහනට ගෙන්නලා අපි කතා බහ කරන්නේ උන්ගේ නිර්මාණ පිළිබඳව කතා කරන්නේ. අපි කෙටි විරාමයක් අරගෙන මහාචාර්ය චන්ද්‍රසේ පල්ලිගුරු මහතාගේ නිර්මාණ කිහිපයක් ගැන කතා කරමු. බොහෝ නිර්මාණයන් තියෙනවා. අපිට අපි දවසේ ටිකයි තෝරගත්තේ. බොහොම ටිකයි. විරාමයකින් පසු අපි ඒ ගැන කතා කරමු. හොඳයි විරාමෙන් පසුව කතා කරන පොත් එකයි අපි නැවතත් කතා කරන්නේ මේ පොත කතා කරනවා මේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිගුරු මහතා විසින් ලියු ඓතිහාසික එක් නව කතාවක් තොප වරදකින් කෙලෙසින් කිපෙම් දැන් හුඟක් කලාවට ඔබතුමාගේ කෘතිින්වල අමුතුණන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක මම සමස්තයක් විදිහට දැකපු දේවල් හැම නිර්මාණයකම වගේ හරි අමුතුණන්. ඉතින් මේකත් අමුතු නමක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් ඇයි මේ වරදක් වුණා? ඉතින් ඇයි මෙච්චර මේ කිපෙන්නේ? එහෙම නැත්නම් තරහ ගන්නයි කියලා ওই වගේ වච මේ අදහසක් මේකේ කියෙන්නේ. නමුත් මේක බොහොම ලස්සන මේ අපි කියන්නේ කලාත්මකව ලියලා තියෙන. හොඳයි අපි කතා කරමු මහාචාර්යතුමනි මේ කෘතිය පිළිබඳව. දැන් ඔබතුමී කිව්වාගේ තොප වරදකින් කෙලසින් කිපෙම් කියන එක සීගිරි පද්‍යාවලියේ සීගිරි පද්‍යයකින් ගත කෑල්ලක්. අපි කවුරුත් දන්නවනේ මේ සීගිරි කැටපත පවුර තියෙන ගී 600 ගානක් විතර තියෙනවා. ඒ ගී 600 ගානේ එක ගීයක් තමයි ඔය එක ගීයක පදයක් තමයි ඔක තියෙන තොප වරදකින් කෙලසින් කිපෙම්. සීගිරිය බලන්න ආපු කෙනෙක් කියනවා මං කොහොමද තමුන්නාංශෙත් එක තරහ වෙන්නේ? කියන්නේ මෙච්චර ලස්සන කාන්තාවන්ගේ රූප ඇඳලා මෙච්චර ලස්සන බලකොටුවක් හැදු ඔබතුමාට නොයේ චෝදනා කොයිතරම් චෝදනා ආවත් මම කොහොමද ඔබතුමාත් එක්ක තරහ වෙන්නේ? ඉතින් ඇත්තටම මේක මේ නවකතාවේ පසුබිමේ තියෙන්නේ සීගිරි බලකොටුව සහ සීගිරි කාශ්‍යපයන් පිළිබඳ තොරතුරු. නමුත් ඒක අතර වාරේ වෙන පෙම් කතාවක් යනවා. දැන් ඕකෙදි මම කාරණා කීපයක් ඉස්මතු කරන්න වෑයම් කෙරුවා. එකක් තමයි සීගිරි බලකොටුව අවුරුදු 18කින් මහවංශ සඳහන් හැටියට වගේ 18කින් හදාපු එකක් නෙමෙයි. මේක මීට කලින් මෙතන කිසියම් එක්තරා ජන කොට්ටාසයක් ජීවත් වෙච්ච තැනක්. එතකොට ධාතුසේන රජුරෝ බැන්දේ, ඒ කියන්නේ විවාහ වුණේ ස්වදේශීය කාන්තාවක් එක්ක. ඒ ස්වදේශීය කාන්තාව රජපෞල කෙනෙක් නෙමෙයි. එයාගේ නෑයෝ තමයි හිටියේ සීගිරිය. ඒක නිසයි කාශ්‍යප එතෙන්ට ගියේ. කාශ්‍යපගේ අම්මා එක තියෙන නෑදෑ සම්බන්ධකම නිසා. ඉතින් ඕකත් එක්ක ගත්තාම පස්සේ මෙතන රාජකීය පවුල් දෙකක් අතර ගැටුම වගේම ඇයි කාශ්‍යපට මේක මෙහෙම වුනේ? දැන් කාශ්‍යප ඉතාම දැන් ලංකාවේ පුරාවිද්‍යා ස්මාරක බලන්න ගියයින් පස්සේ සමහර තැනකදී අපිට ඇඟට දැනෙනවනේ. දැන් රුවන්වැලි සෑය ගාවට ගියාම අපිට ඇඟට දැනෙනවා ඒක. මේක කොයිතරම් උත්තුංග නිර්මාණයක්ද කියලා. සීගිරියට ගියාම අපිට කාශ්‍යප දැනෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඇයි මෙහෙම වුනේ කියන කාරණෙත් මේක පිටිපස්සේ තියෙනවා. ඉතින් මේක මේ බොහොම මහන්සියලා ලියාපු මේ නවකතාවක්. ඉතින් ඒකට සෑහෙන පරිශ්‍රණ කරන්න වුණා මට. ඉතින් සීගිරි කාශ්‍යප ගැන දැන් මහවංශය එහෙම සීගිරි කාශ්‍යප පීතෘඝාතකය කියලා නේ කියන්නේ. ඇත්තටම සීගිරි කාශ්‍යප නෙමෙයි තාත්තා මැරුවේ දාප්සේන මිගාර සෙනවියා. ඉතිහාසකාරයෝ තමයි ඊග කාශ්‍යපට පවරන්නේ. නමුත් කාශ්‍යප අන්තිමේදී තනි වෙනවා. ඒ තනි වෙච්ච රජෙක්ගේ කතාවක් එක්ක යන ප්‍රේම සම්බන්ධයක් තමයි මේකේ තියෙන්නේ. අපි නොහිතන නොදකින පැත්තක් හෙළි කරලා තියෙනවා. හොඳයි තව ඓතිහාසික නව කතාවක් තමයි රජ විරිතින් සුරින්දු මහ විජයබා නිරින්දු. මම කැමති මේ ගැනත් අපි දැන් ඒකට දාලා තියෙන්නේ ඔය මේක පළවෙනි විජයබාහු රජුරුව පිළිබඳ කතන්දරයක්.
මේ වෙන රජවරුගේ පළවෙනි විජයබාහු ගැන ඒ තරම් ජනශ්‍රුති ජනකතා වගේ දේවල් නැහැ. නමුත් මේ නීලකණ්ඨ ශාස්ත්‍රී කියන ඉන්දියානු මහාචාර්යවරයා කියවපු හැටියට පළවෙනි විජයබාහු නොහිටියානම් අද සිංහලය කියලා ජාතියක් නැහැ. මොකද අවුරුදු 100ක් පොළොන්නරුව පාලනය කරපු සොලියෙන් සිංහල සමූල ඝාතනය කළ තිබෙන එක රුහුණට යනකම් උන්ගේ බලය පැතිරලා තිබුණා. විජේබාහු තමයි උන් එළවලා සිංහල රජයක් පිහිටිය පොළොන්නරුවේ. විජේබාහු ගැන කතා කරන්නේ නැහැ චූලවංශේ මහ ලොකුවට. ඊගාවට ජනශ්‍රුතිකක් දැන් දුටුගැමුණු ගැන ඕන තරම් ජනකතා තියෙනවානේ. ඒතකොට පරාක්‍රමබාහු ගැන ඕන තරම් ජනකතා තියෙනවා. මෙයයි ගැන ජනකතා නැහැ. හැබැයි විජේබාහු ඇත්තටම විජේබාහු තමයි මගේ වීරයා. ඉතිහාසයේ විජේබාහුගේ හොඳම දෙයක් තමයි එතුමා පුංචි කාලේ හැංගිලා හිටියේ කැලේ. එතුමා බලාගත්තේ සිත්නරුබිම් බුදල්නා කියන ඔය රෝහණේ හිටපු නායකෙක්. ඔහු වනගත වෙලා හිටියේ. දැන් එතුමා රජ වුණාට පස්සේ තමන් හදා වඩා ගත්ත ඒ සිත්නරුබිම් බුදල්නාවන්ට දෙනවා සන්නසක් තඹපත් හතරක්. ඔය තඹපත් හතර පහුගිය කාලේ 1947-48 විතර වගේ හොයාගත්තා. රජ්ජුරුව ඒකේ කියලා තියෙනවා අපි පුංචි කාලේ කැලෑ කොළ කකා මුල් පළතුරු කකා අපි පෝෂණය කරගත්ත අහවලාට තමයි මේක දෙන්නේ කියලා. කිසිම රජෙක් තමන්ගේ කුඩා කාලේ විඳපු දුක් ගැන කතා කරලා නැහැ. දැන් ඉතින් කිසිම ජනනායකෙක් කතා කරන්න කැමති නැහැ නේ පුංචි කාලේ දුක් විඳා කියලා. මෑයි කියනවා මම දුක් විඳා මම කැලෑ කොළ කාලා අහවලා යටතේ අහවලා මම බලාගත්ත නිසා තමයි මේ සත්‍යයට පත් වෙන්නේ. මම එතුමාට මේ වරප්‍රසාදය දෙනවා 50කට තමසන්න සෙන් කියලා. ඒ කියන්නේ ඒ රජතුමාගේ නිහතමානීකම තමයි. නිහතමානී ලෝකේ මේ වගේ නිහතමානී රජෙක් නැහැ කොහෙකවත්. කිසිම රජෙක් කියලා නැහැ තමන් පුංචි කාලේ දුක් විඳා කියලා. හැමෝම දුක් විඳින තමයි යාවේ. නමුත් එකෙක් කියන්න කැමති වෙන්නේ නැහැ නේ. තියෙන ටිකත් වහගන්න හදනවා මිසක් නේද? ඒකෙන් ගත්තා විජේබාහු ශ්‍රේෂ්ඨේ. ඉතින් එතුමා මහා විහාරයේ එච්චර පක්ෂපාතී කෙනෙක් නෙමෙයි. මහාවංශ ලිව්වේ මහාවී චූලවංශ ලිව්වේ මහා විහාරයත්තෝනේ. අනිතක එතුමා බඳලා හිටියේ දෙන්නම කුමාරිකාව ඉන්දියානු කුමාරිකාවන් දෙන්නෙක්. නිගමට කල්පනා කරන්න ඉන්දියාවෙන් ගෙනාපු විසෝවරුන් දෙන්නෙක් එක කතා කරන්න දෙමළ හොඳට දැනගෙන හිටින්න ඕන. එතකොට අනිවාර්යෙන්ම එතුමා දෙමළ භාෂාවත් හිටපු විජේබාහුට ඒ දැනුම කොහෙද දෙන්නේ? මගේ තවත් ඔහේ තියෙනවා පොඩි මං කාරණාවක් ඔප්පු කරන්න යනවා. දැන් අපේ පැරණිම මහා කාව්‍ය වලින් එකක් තමයි මෝදේව් දාවත. මම විශ්වාස කරන්නේ විජේබාහු එක ලිව්වේ කියලා. මොකද ඒකේ එක වර්ණාවක් එනවා මුහුදෙන් ඉරපායනවා පේන්නේ පානම්පත්තුවට විතරයි. අපිට පේන්නේ බස්නාහිරේ මුහුදට බැහැල යන එක විතරයිනේ. ඒකේ එනවා වර්ණාවක් හඳ නැගගෙන එනකොට රැළ ගහනවා. හරියට ඒක කවිය දකින්නේ රැළ වලින් හඳ උස්සනවා වගේ කියලා. පානම්පත්තුවේ හිටපු මිනිසෙක් තමයි ඔක ලියන්න ඕන. විජේබාහු එක්තරා කාලෙක හිටිය හැංගිලා පානම්පත්තුව පැත්තේ. ඒ අත්දැකීම තමයි ඒක තියෙන්නේ. මං කවුරුත් මට තාම අභියෝග කළ නැහැ. මම විශ්වාස කරන්නේ මෝදේව් දාවත ලිව්වේ විජේබාහු තමයි කියලා. හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් අරගනිමු. හැබැයි දැන් මේ වැඩසටහනෙන් අනතුරු අපි ඉදිරියේදී මහාචාර්යතුමනි මේ එක එක කෘතීන් පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරමු. දැන් සමහර අපිට බොහොම විවෘතව පුළුවන් දැන් මේ අදහස් එකතු වුණාම තව කෙනෙකුට වෙනස් අදහසක් තියෙනවා නම් ඒත් අපිට කතා කරන්න පුළුවන් මේ වැඩසටහන තුළදී. අපි කෙටි විරාමයක් අරගෙන මේ රෝහණ රාජිනි කෘතිය ඊළඟ ඓතිහාසික නවකතා අපි ගැනත් ටිකක් කතා කරන්නට ඕනේ. විරාමෙන් පසුව කතා කරමු ඒ ගැන. හඳ විරාමෙන් පසුව කතා කරන පොත් වැඩසටහනින් අපි මුණ ගැහෙන්නේ රෝහණ රාජිනී. අපි ඊළඟ ඓතිහාසික නවකතාව අපි චුට්ටක් කතා කරමු මහාචාර්යතුමනි. දැන් මේකේ ප්‍රධාන චරිතය තමයි සුගලා බිසව. රෝහණේ අන්තිමට හිටපු රජින. අපේ අන්තිම රජින. මෙතුමියගේ වැදගත්කම තමයි මෙතුමිය සටන් කරේ පරාක්‍රමබාහුත් එක්ක. පරාක්‍රමබාහුගේ නැන්දමේ මුල් කාලේ පාත්‍ර ධාතුවයි දන්ත ධාතුවයි තිබුණේ මේ සුගලගේ බාරේ. පරාක්‍රමබාහු රජුණාට මොකද
සිංහල මිනිස්සු පිළිගත්තේ නැහැ රජකම දන්ත ධාතුවයි පාත්‍ර ධාතුවයි ඒ රජුරෝ යටතේ නැත්තම්. ඒක නිසා සුගලත් එක යුද්ධ කරා මේ පරාක්‍රම බාහු. යුද්ධ කරා විතරක් නෙමෙයි මුළු රෝහණම සමූල ඝාතනය කෙරුවා පරාක්‍රම බාහු. පැති හතරක හමුදාව යවලා දෙමළ හමුදාවයි සිංහල හමුදාවයි යවලා මුළු රෝහණම සමතරා කෙරුවා. ඊට පස්සේ රෝහණ නැගිට්ටෙම නැහැ. සුගල තමයි ඒ වෙලාවේ පරාක්‍රම බාහුත් එක සටන් කෙරුවේ. සුගල ගැන කිසිම දෙයක් ඉතිහාසෙ වැඩිපුර සඳහන් වෙන්නේ නැහැ. සුගල කියන්නේ මහා නරක දුෂ්ට ගති ඇති ගෑණියෙක් කියලා තමයි චූලවන් සඳහන් වෙන්නේ. නමුත් ඒ මිනිස්සයා කරපු දේ ගැන ඉතින් මම ඒ චරිතේ පරිකල්පණයෙන් මගේ හදලා මං අමුතු චරිතයක් ගත හැබැයි ඉතිහාසෙට වෙනස් වෙන චරිතයක් නෙමෙයි. හොඳයි දැන් මේ ඓතිහාසික නවකතා කෘතීන් තුනම පිළිබඳව අපි අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ මහචරතුමනි වෙනම වැඩසටහන් තුනකදී. මොකද මේවායේ තියෙන දැන් අපි දන්නවා මේ පරේක්ෂණ කෘතියක් කරන්න ලේසි පහසු නෑ. දැන් මේවා නිකම්ම ලියන්න බෑ. මේවා ඉතිහාස කතන්දර ඔක්කොම හොයන්න ඕනේ. එතකොට ඔබ විශ්වවිද්‍යාල ජීවිතය තුළ ඒ විශේෂයෙන් උගන්නන අතරතුරේ තමයි මේ දේවල් නිර්මාණය වෙන්නේ. ඒක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඒ නිසා අපි කතා කරන්න ඕනේ මේ පිළිබඳව. අවසාන වශයෙන් මේ පරිකල්පනය, තර්කණය සහ නිර්මාණය කියන මේ කෘතිය පිළිබඳ ඊළඟ වැඩසටහනේදී අපි ඔබතුමා සහභාගී වෙන මා කතා කරන්න කැමතියි. මේ කෘතිය නාට්‍ය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිටපත් රචනයට අත්වැලක් විදිහට තමයි තියෙන්නේ. ඒ නිසයි මම හිතුවේ විශේෂයෙන් කතා කරන්න ඕනේ කියලා. මාචරතුමනි මට බොහොම කෙටියෙන් අද දවසේ කියන්න මේ කෘතිය පිළිබඳව බොහොම මේ සාරාංශගතව. දැන් මේකෙදී කතා කරන්නේ මම පිටපත් රචනයේ වැදගත්කම. පහුගිය කාලේ අපිට පිළිච්ච කාරණයක් තමයි නාට්‍ය ගත්තොත් ස්වතන්ත්‍ර රචනා තිබුණේ නැහැ. නාට්‍ය එක අනුවර්තන එහෙම නැත්නම් අනුවාද. චිත්‍රපටි ගත්තොත් ඒවයි තිර රචනා හරින්නේ නැහැ, ඒවා සාර්ථක නැහැ. සාර්ථක චිත්‍රපටි හැම එකම හොඳ තිර රචනයක් තිබුණා. තිස්ස අබේසේකර නිදානේ ගන්න, ලෙස්ටර් මහත්තයාගේ ඕනම චිත්‍රපටයක හොඳ මේ තිර නාටකයක් තිබුණා. නමුත් තරුණ පරම්පරාවේ සමහර දෙනෙකුගේ ඇර හුඟ දෙනෙක් මේ තිර නාටකය ගැන ඒ තරම් සැලකිල්ලක් තිබුණේ නැහැ. ඔවුන් හිතන් හිටියේ කැමරාවක් අරගෙන කැමරාව ක්‍රියා කරන්න පුළුවන් නම් ඒක තමයි චිත්‍රපටි හදන්න පුළුවන් එකම වැඩේ කියලා. හොඳයි, ඒ නිසාම තමයි මම හිතන්නේ මේ පිළිබඳව දැනුම තියෙන, නිපුණතාවයක් තියෙන අයගෙන් අපි අහන්න ඕනේ හරියටම මේ පිටපත් රචනය ලියන්නේ කොහොමද කියන එක. මොකද ඒක එක පැත්තකින් අපේ මෙවැනි වැඩසටහනක එවැනි දැනුවත් කිරීම අපි සමාජයට කරන සාධාරණයක්. ඒ නිසා මහාචාර්යතුමනි මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහනේ ඊටාම ළඟදී දවසකදී මේ කෘතිය පිළිබඳව අපි කතා කරමු. කොහොමද අපි පිටපතක් රචනය කරන මොන වගේ දේවල් ද අන්තර්ගත වෙන්න ඕන? අද පිටපත් රචනයට මොකද්ද වෙලා තියෙන්නේ? අපි දන්නවද අද දවසේදී මම දැන් සාමාන්‍ය මම දඩබිම වගේ පිටපත් කියවලා තියෙනවා බැටරුම් නිහාල් මහත්මයාගේ. ඒ වගේ අපිට අද පුළුවන්ද සිත්තර ගුරුන්නාන්සේ මහාචාර්ය ආරියරත්න අතුගල මහත්මයාගේ දැන් ඒ වගේ පිටපත් අපිට මේ රචනා මුණ ගැහෙනවද? ඉතින් අපි කතා කරමු ඊළඟ වැඩසටහනේදී. අද දවසේ කතා කරන පොත් වැඩසටහනින් සමගින යන්න කාලය ඇවිල්ලා තියෙනවා. අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතුනේ මහාචාර්ය චන්සේ පල්ලිගුරු මහතා. ඔබතුමාට බොහොම ස්තුතියි වටිනා කාලය මිඩංගු කළාට. එහෙමනම් අපි අද දවසට අපේ මහාචාර්යතුමාට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් සමගින යනවා. සුබ දවසක් ඔබට.